දින උදෑසන තිසමාරාමේ රන්මිහිතැන්න විද්‍යාලයට සතුටු දනවන උදෑසනක් වනවාට කිසිදු සැකයක් නැහැ. ඇත්තටම ළමයින් 215කට පමණ ප්‍රමාණයක් ඉගෙන ගන්න මේ පාසලේ ගුරු 16ක් දෙනෙක් විතර ඉන්න බොහෝ අඩුපාඩුකම් මැද්දේ වුණත් අපේ අධ්‍යාපන කටයුතු කරගෙන යනවා අපි බරක් නොවී. අපිට බොහෝ අඩුපාඩු තිබුණා කියලා එය නිරන්තරයෙන් ඉල්ලන්න ඒ අඩුපාඩු සපුරා කරන්න ඉල්ලා ගන්න යන මැදිහත් වෙන්නේ නැහැ. මොකද හේතුව අපි දන්නවා මේ වෙනකොට විශාල ප්‍රශ්න රාශියක් රට මුහුණ පාලා තියෙන අවස්ථාවක්. ඉතින් එහෙම යන ගමනේදී රන්මිහිතැන්න විද්‍යාලයට සුහුරු පන්ති කාමරයක් විශේෂම් පරිගණක ස්මාර්ට් බෝඩ් ප්‍රින්ටර් වගේ දෙයක් ගැන හිතීම පවා හීනයක්. අද පාසලේ දරුවන්ට වඩා මං අතිශය සතුටු වෙන්නේ හේතුව තමයි මේව හොයන්න මම ගියා නම් මට අවුරුද්දකටත් විශ්වාස නැහැ අවුරුදු කීයක් විශ්‍රාම යනකම් හෙව්වත් හොයන්න බැරි සම්පත් ටිකක් තමයි අද දින අපේ පාසලට ලැබෙන්නේ. ඒ පිළිබඳව අපේ පාසල් සමයේ අපි නොලබපු අත්දැකීම් රාශියකට අද දින රන්මිහිතැන්න දරුවන් විතරක් මේ බොහෝ ප්‍රදේශවල දරුවන්ට මේ අවස්ථාව ලැබිලා තියෙනවා. වැදගත්ම කාරණය තමයි මෙතුමා විපක්ෂයේ ඉඳන් විමධ්‍යගත අයවැයක් දෙන දෙයක් නෙවෙයි මේ අධ්‍යාපනයට බරක් නොවි. එතුමා මේ උර දෙන මේ කාර්යය පිළිබඳ ටිකක් නිෂ්කලංකව හිතුවොත් අති මහත් වැඩක්. අධ්‍යාපන දෙපාර්තමේන්තුව අධ්‍යාපන අමාත්‍යාංශයට මේක බරක් කළා නැහැ. හිතන්නකෝ ග්‍රාමීය පාසල් ගානකට මේ වගේ පහසුකමක් ලබා දෙන රජයට ගියා නම් මොනතරම් විදමක් යනවද? ඒ අද තියෙන රටේ ආර්ථික ප්‍රශ්නෙත් එක බැලුවම මේක රජයට ව්‍යංගෙන් දීපු වක්‍රාකාරයෙන් දීපු විශාල උදව්වක්. ඉතින් එතුමා උපයාගත්ත ජන සමාජයේ හිතවතුන් නිසා තමයි එතුමාට ලොකු ශක්තියක්. ඉතින් ඒ වගේම තමයි අපි දන්න හොඳටම එතුමා වගේම මේක මේ වෙලාව කියන්න ඕන දෙයක් තමයි විශේෂයෙන්ම ගම්මැද්ද වැඩසටහන ඉතාම මේ ළඟින්ම යන දෙයක්. එතුමල්ලත් ඉල්ලන්නේ නැතුව හොයා බලා ප්‍රශ්න විසඳන. ඉතින් අපේ සජිත් ප්‍රේමදාස එතුමත් අපි ඉල්ලුවේ නැහැ. අපේ ප්‍රශ්න තියාගෙන අපි විඳගෙන හිටියා. නමුත් එතුමා සොයා බලලා මෙහි ඉන්න නියෝජිත මාතෘලාවා මේ ප්‍රශ්නෙට විසඳුම් සොයන්න එතුමා ඉතාම ආදර්ශමත්. අනිත් නායකයන්ටත් හොඳ ආදර්ශයක් දුන්නේ. මලුතර කරගත්තේ නැහැ. කටවල් බැඳලා එතුමා ලැබෙන දේවල් බෙදා හැරියා. අනිත් ඒ ගෙනියන්නේ නැහැනේ මේ දේවල් මේ දරුවන් හිතවල සටහන් වීම යුග ගානකට මේව බලපානවා. ඉතින් මම හිතනවා මේක මහා පිංකමක්. අධ්‍යාපනයේ මේ වගේ දානමය පිංකමක් තවත් නැතිසේ මම විශ්වාස කරනවා. මම බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා විපක්ෂ නායකතුමන්ට. එතුමාගේ මේ උදාරතර සංකල්පය නිසා විශාල දූදරුවන්ගේ සිනහ මේ හීන සැබෑ වෙන්න හේතු වෙනවා. ඉතින් ඒ නිසා රන්මිහිතැන්න විද්‍යාලයේ දූදරුවන් ආචාර්ය මණ්ඩලය ආදරණීය දෙමව්පියන් හැටියට අපේ ගෞරවනීය ස්තුතිය එතුමාට පළ කර සිටිනවා. ශ්‍රී ලංකේය දේශපාලනය තුළ අධ්‍යාපනය සඳහා ඉතාමත්ම වැදගත් අද්විතීය සේවයක් කරපු විශිෂ්ට නායකයෙක් ලෙස අපිට සජිත් ප්‍රේමදාස මහත්මයා හඳුන්වන්නට පුළුවන්. ඒ බව අපි ඕනෑතරම් මේ ලංකේය දේශපාලන ඉතිහාසය තුළ ඕනෑතරම් පුද්ගලයන් දැකලා තියෙනවා. ඒ දැකලා තියෙන පුද්ගලයන් අතුරින් අද මේ සිද්ධ කරන හාරන්මිණිතැන්න කනිෂ්ඨ විද්‍යාලයට මේ සිද්ධ කරපු සිද්ධ කරන මේ සත්කාරය තුළින් අපිට ඒ බව ඉතාමත්ම ප්‍රායෝගිකව අපි අද අත්විඳිනවා. හම්බන්තොට දිස්ත්‍රික්කයේ තියෙන තිස්සමහරාම කොට්ටාශයේ තියෙන ඉතාමත්ම දුෂ්කරතම පාසලක් විදිහට අපේ මේ රන්මිණිතැන්න කනිෂ්ඨ විද්‍යාලය හඳුන්වන්නට පුළුවන්. එතකොට මේ තරම් දුෂ්කර අතිදුෂ්කර ඉස්කෝලයකට මෙවන් අපි මේ නවීන ලෝකයේ තුල නවීන ලෝකයේත් එක්ක අපිට ගනුදෙනු කරන්න
විශ්ව ගම්මාන සංකල්පය හරහා අපිට අනිකුත් ළමයින් එක්ක ඉතාමත්ම අනිකුත් ලෝකයක් එක්ක අපිට වැදගත්කමක් අරගන්නට රන්මී තන ග්‍රාමයේ දරුවන්ට ලෝකයක් එක්ක කටයුතු සිද්ධ කරන්නට මේ සිද්ධ කරපු ස්මාර්ට් බෝඩ් එක ඒ වගේම තමයි පරිගණක පහසුකම් ප්‍රින්ටරය මේ ආදී ස්විස්සල් කටයුතු අපිට ඉතාමත්ම වැදගත් මේ රන්මිණි තන කනිෂ්ඨ විද්‍යාලයට ඉතාමත්ම වැදගත් ඒ වැදගත්කම ඉතා අපිට දැන් වර්තමානයේ අපිට දැන් අද දක්වාම අපි දරුවන්ට දැන් අපි හිතමු සමහර වෙලාවට මේ තියෙන ගුරු ගැටලුවත් එක්කම සමහර පීරියඩ් අපිට කරගන්න පුළුවන් කමක් නැහැ අන්න ඒ අවස්ථාවවලදී අපිට පුදුම තරම් අසරණතාවයක් ගුරුවරු හැටියට වෙනවා එතකොට දැන් මේ ලැබුණු ස්මාර්ට් බෝඩ් එක හරහා ඒ ස්මාර්ට් බෝඩ් එක හරහා අපිට ඒ අන්තර්ජාල පහසුකම් එක්ක ලැබුණේ ඒ ලැබුණු අන්තර්ජාල පහසුකම් හරහා අපිට පුළුවන් අන්තර්ජාලයේ තියෙන එදිනට નિયમિત පාඩම අන්තර්ජාලය හරහා දරුවන්ට ඒ දෛනික පන්ති කාමරයේ සිද්ධ කරන ක්‍රියාවලියක් වගේම ඉතාමත්ම ලස්සනට ඒක බලලා ප්‍රායෝගිකව අහලා ඒ අධ්‍යාපන කටයුතු සිද්ධ කරගන්න ඉතාමත්ම හැකියාව ලැබෙනවා. ඉතින් දරුවන්ට අද විශේෂයක් ඒක. මොකද දරුවන් මේ රන්මිණිතන ග්‍රාමයට මේ වගේ සම්පත් ඉතාමත්ම ඒ කියන්නේ නැති තරම්. ඒතකොට නැති තරම් වගේ අවස්ථාවක මේ වගේ පහසුකම් එක්ක අපි දරුවන්ට අධ්‍යාපනය ලබා දුන්නම ළමුන්ගේ අධ්‍යාපන මට්ටම ඉතාමත්ම ඉහළතාවයට පත් කරගන්නට අපිට පුළුවන්කමක් ලැබෙනවා. එතකොට අද මේ ලැබුණු දේ තුලින් අද මේ වර්තමානයේ පවතින ගුරු ගැටළු වලට සාර්ථක විසඳුමක් අපිට ලබා ගන්නට පුළුවන්. එතකොට ඒ සාර්ථක විසඳුමට ලොකුම අත්වැල උනේ සජිත් ප්‍රේමදාස මහත්මයා. ඒ මහත්මයා කරපු මේ සත්කාරය හරහා අද අපිට මේ ගුරු ගැටළු වලට සාර්ථක විසඳුමක් ලබා ගන්නට පුළුවන්කමක් ලැබෙනවා. බරිතරා ඉතින් අපි තාසය තාක්ෂණ ඉගෙන ගන්න. හැබැයි කාගේවත් ඇස ගැටෙන්නේ නැති ලස්සන ගම්මානයක චූටි පාසලක් තියෙනවා. මේ පාසලේ ශිෂ්‍යාවක් තමයි මම. මම 6 වසරේ ඉඳන් 9 වසර දක්වා ඉස්කෝලේ IT විෂය හදාරනකොට ඇත්තටම අපේ පාසලේ කොම්පියුටර් හතරක් තිබුණා. ඉතින් මේ පරිගණක හතරේ දෙකක් මොකක්දෝ හේතුවක් නිසා කැඩිලා ගියා. අපිට තිරුනේ පරිගණක දෙකක් විතරයි. ඒ පරිගණක දෙක තමයි මේ දැන් තියෙන්නේ. ඉතින් මේ පරිගණක දෙකට ළමයි 10ක් විතර එක පීරියඩ් එකකදී පොරකනවා. අපි හැමෝම ආසාවෙන් ලැබ් එකට එන්නේ අනේ අපිට අද කම්පියුටර් එක ළඟ වාඩි වෙන්න පුළුවන් වේවි කියලා. එක පීරියඩ් එකක් ඉවරයි හැමෝම තියරි කොටස මේකෙන් කරලා ඉවර වෙනකොට. ඉතින් අපි ආසයි හැමෝමත් එක්ක එකතු වෙලා කම්පියුටර් තම තමන්ට තනියෙන් කරන්න කම්පියුටර්ෙන් තියරි කොටස තම තමන්ට තනියෙන් කරන්න පුළුවන් නම්. ඉතින් ඒ අවස්ථාව අපිට ලැබුණේ මෙච්චර කාලයක් වෙනකම්. හැබැයි අද අපේ පාසලට ගොඩක් සතුරු දවසක්. මොකද අද අපේ අවස්ථාව සජිත් මහත්තයා විසින් අරගෙන ආවා. විපක්ෂනායක සජිත් මහත්තයා අපිට මේ කරපු සේවයට ඇත්තටම අපි ගොඩක් ස්තුතිවන්ත වෙනවා. බලන්න මෙතන තව කම්පියුටර් පහක් අලුතින් ගෙනල්ලා තියෙනවා. මේ පහම අපේ පාසලට ලැබුණේ. ඒ විතරක් නෙවෙයි අපිට පන්තියේ ගුරුවරයෙක් ඉන්නති වෙලාවට වෙනම විදියකට ඉගෙන ගන්න පුළුවන් විදිය අලුත් ස්මාර්ට් බෝඩ් එකක් අපිට ලැබුණා. අපිට ඇත්තටම හර දැකලා නැහැ මේ ස්මාර්ට් බෝඩ් එක. මම දැක්කේ අද තමයි. ඇත්තටම ගොඩක් සතුටුයි. අපිට මේකෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි. අපිට පුළුවන් මේ ස්මාර්ට් බෝඩ් එක හරහා පන්තිර ගුරුවරයෙක් ඉන්න තිවලාවට ඉගෙන ගන්න. ඇත්තටම අපේ පාසලට ගොඩක් ගුරුවරු ඉන්න කැමති නැහැ. මොකද මේක දුෂ්කර පාසලක්. අපේ ගම ඇතුළට ඉන්න ගොඩක් අපහසුතා විඳින්න ඕන. බස් එකක්වත් හරියට වැඩ කරන්නේ නැහැ. එහෙම එකේ ගුරුවරයෙක් අපේ පාසලට ඉන්න කැමති වේවිද? 10-11 ශ්‍රේණිවලදී අපි IT හදාරනකොට IT සෞඛ්‍ය කියලා විෂයන් දෙකක් එනවා. ඉතින් අපි දෝලනාත්මකව හිතන්නේ අපි IT හදාරන්නද සෞඛ්‍ය හදාරන්නද කියලා. ඇත්තටම මම දැන් සෞඛ්‍ය කරන්නේ. මොකද අපිට IT කරන්න ගුරුවරයෙක් හිටියේ නැහැ. හැබැයි දැන් අපිට තාවකාලිකව ගුරුවරයෙක් ලබා දීලා තියෙනවා අනුයුක්තව. ඉතින් මේ මිස් ඉන්නකොට ඇත්තටම ගොඩක් මහන්සියලා හවස අමතරත් පන්ති දාලා අපිට IT කියා දෙනවා. හැබැයි පන්තියට එකපාර ළමයි 10ක් විතර ආවම මිසත් අපහසුතාවයට පත් වෙනවා. මොකද
කොම්පියුටර් දෙකයි අපේ මුළු ලැබ් එකෙම තියෙන්නේ. ඉතින් මේ වගේ විශාල සේවයක් කරලා සජිත් මහත්තයා අපේ පාසල් ලබා දුන්න මේ කොම්පියුටර් වලට ඇත්තටම කියලා නිම කරන්න බැරි සතුටක් වගේම ස්තුතිය අපේ හදවත තුල තියෙනවා. ඒ වගේම අපි වගේ තව දුෂ්කර පාසල් වල ඉන්න ළමයි ඇති. එයාට කොම්පියුටර් නැතු ඇති. අපිට වගේ දෙකක් වත් නැති පාසල් ඇති. ඉතින් මම ඉල්ලා සිටිනවා ඔබතුමාගෙන් අපි වගේ තව දුෂ්කර පාසල් හොයලා එයාටත් මේ වගේ කොම්පියුටර් පුළුවන් තරමින් ලබා දීලා සේවයක් කරන්න කියලා. එතුමිටත් පාත් ඉල්ලා සිටිනවා එතුමගෙන් ඉස්සරහට මේ වගේ වැඩ කරන්න කියලා. මම ප්‍රාර්ථනා කරනවා එතුමට මේ වගේ වැඩ කරන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබෙන්න කියලා. කඳ සිලින්දුකේ පිහිටයි ඔබතුමාට. ඔබතුමාට මේ වගේ සේවයක් කරන්න ඉදිරියටත් හැකියාව ලැබේවා. ස්තුතියි. प्रश्न විදුලි බිල ගෙවීමේ දුෂ්කරතාවය නිසා මම මේ මොහොතේම කිව්වා කරුණාකරලා විදුලි බල මණ්ඩලයේ නිලධාරීන්ට කියන්න බය වෙන්න එපා ඒ හිඟ මුදල මේ දූ දරුවන් වෙනුවෙන් මම ගෙවන්නම් කියලා මේ පාර මම ගෙවනවා ඊළඟ පාර ඉන් පසු බංකොලොත් රටේ අධ්‍යාපන ශාස්ත්‍රයේ තත්ත්වය මෙන්න මේකයි අධ්‍යාපනය කඩා වැටිලා අධ්‍යාපනය ගරා වැටිලා පාසල් වලට හරියාකාරව ගුරුවරු නැහැ දැන් තොරතුරු තාක්ෂණ ගුරුතුමියත් සතියට දින දෙකක් මේ පාසලේ උගන්වලා තවත් පාසලකට උගන්වන්න යනවලු තවත් දවස් දෙකක් හැබැයි මේ රටේ කතා කරන අය කතා කරනවා ඩිජිටල් විප්ලවයක් ක්‍රියාත්මක කරනවා ඩිජිටල් තාක්ෂණ විප්ලවයක් මම කියන්න කැමති අගනුවර සීතකරණයකට ලක් වූ කාමරවල එයා කන්ඩිෂන් කාමරවල ඉඳගෙන ඩිජිටල් රෙවලූෂන් එක ගැන කතා කරනවා පුළුවන් නම් ගම් නියම් ගම් නගරවලට ගිහිලා බලන්න පාසල්වල තිබෙන අඩුපාඩු දුවා දරුවන් පාසලට ඇවිල්ලා කලන්තේ දාලා වැටෙනවා ආහාර පාන නැතු හරියාකාර අධ්‍යාපනයක් ලබා ගන්නට බෑ. දැන් මේ පාසලේ දූ දරුවන් 220කට වැඩ කරන කම්පියුටර් තියෙන දෙකයි. සාමාන්‍යයෙන් අපි අහලා තියෙනවා. අඩුම ගානේ ශිෂ්‍යින් දෙපළකට එක කම්පියුටරයක්වත් තිබෙන්නට ඕන කියලා. පාසල ඒක තමයි සාමාන්‍ය ස්ටෑන්ඩඩ් එක සාමාන්‍ය ප්‍රමිතිය මේ පාසලේ වැඩ කරන කම්පියුටර් දෙකයි තියෙන්නේ දෙමව්පියන්ට පාසලට අධ්‍යාපන අමාත්‍යාංශයට විදුලි බිල ගෙවා ගන්න බෑ කියපු ආකාරයට මේ දෙවෙනි වතාවුළු ආවේ විදුලිය කපන්න මෙහෙම රටකට දියුණු වෙන්න පුළුවන් මෙහෙම රටකට ඉදිරියට යන්න පුළුවන්.
ඇත්ත වශයෙන්ම බෑ මම අද මේ රටේ 43 ලක්ෂයක් පාසල් දූ දරුවන්ට කියන්න කැමතියි මගේ අරමුණ අපේ අරමුණ මේ රටේ රාජ්‍ය අංශයේ තිබෙන රජයේ පාසල් 10150ම ගුණාත්මක භාවයේ නිහල ජාත්‍යන්තර මට්ටමේ ජාත්‍යන්තර තලයේ පාසල් බවට පත් කිරීමේ ඒ අධ්‍යාපන විප්ලවය ක්‍රියාත්මක කරන්නට අපි කටයුතු කරමු දැන් අද දුවා දරුවන්ගේ පුස්තකාලයට මම ශබ්දකෝෂ පහකුත් අරගෙන ආවා ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂ මොකද කාරණා ඇයි මේ ශබ්දකෝෂ පහක් අපි පරිත්‍යාග කරන්නේ මේ දූ දරුවන්ගේ ඉංග්‍රීසි භාෂා දැනුම වර්ධනය කරන්න මේ දුවාල පුතාලගේ මම ඉල්ලීමක් කරනවා විදුහල්පතිතුමා කියපු සිහිනයක් අද සැවැ වුණා අද මේ පාසලට ස්මාර්ට් බෝඩ් එකක් හම්බුණා මේ ස්මාර්ට් බෝඩ් එක ආරක්ෂා කරගෙන මේ දුවා දරුවන්ගේ ඉංග්‍රීසි භාෂා දැනුම වර්ධනය කරගන්න මේ ඩික්ෂනරි එක බලන්න මේවයින් ඉගෙන ගන්න හැමදාම අලුතෙන් ඉංග්‍රීසි වචන 10ක් ඉගෙන ගන්න ඒ මට මගේ තාත්තා දුන්නු අවවාදය ඒ අවවාදයේ පිළිපැද්ද නිසා අද සමහරෙක් මට චෝදනා කරනවා මම කතා කරන ඉංග්‍රීසි තේරෙන්නේ නැහැලු බර වැඩි නමුත් මම එකක් කියන්න කැමතියි මට ලෝකයේ ඕනම රටකට ගිහිල්ලා ඕනම රාජ්‍ය නායකෙක් එක්ක සාකච්ඡා කරලා ඒ රාජ්‍ය නායකින්ගේ හිත් දිනාගෙන මගේ මාතෘභූමියට උදව් ලබා ගැනීමේ හැකියාව මට තිබෙනවා කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි සමහර මෝඩ දේශපාලඥයෝ මේව විහිළුවට ගණන් ගන්න. ඒ මොකද ඒගොල්ලන්ට බැරි නිසා. රාජ්‍ය තාන්ත්‍රික සමදතා තුල ඉංග්‍රීසි භාෂාව බොහොම වැදගත් වෙනවා. මේ දුවා දරුවන්ගේ අනාගතයට ඉංග්‍රීසි භාෂා දැනුම වැදගත් වෙනවා. අනාගතයේදී අපේ රටේ පාසල් 10150ම ඉංග්‍රීසි භාෂා විද්‍යාගාර English Language Laboratories අපි ආරම්භ කරලා කොළඹ හතේ කුරුණුවත්තේ දුවා දරුවන්ට පමණක් නොවේ ඈත පිට ගම්නියම් ගම් නගරවල ගොවියගේ දිහිවරයාගේ කම්කරුවාගේ රාජ්‍ය සේවකයාගේ මධ්‍යම පන්තියේ ඉහළ පන්තියේ පොඩි පන්තියේ පන්ති බේදයකින් තොරව හැම අම්මා කෙනෙකුගේම තාත්තා කෙනෙකුගේම දුවා දරුවෙකුට විශිෂ්ට ඉංග්‍රීසි භාෂා දැනුමක් ලබා දීමේ ඒ අභියෝගයේ ජයග්‍රහණය කිරීමට අපි අනාගතයේදී කටයුතු කරමු ඒ නිසා දුවාල පුතාලට කියන්න කැමති දස ලක්ෂයක විතර උපකරණ අද පරිත්‍යාග කරන්න මට විදුහල්පතිතුමා ලොකු ආරංචියක් කිව්වා මේ සක්වල වැඩසටහන ලැබෙනවායි කිව්ව හැටියෙම දෙමව්පියන්ම ස්වේච්ඡාවෙන් ලෑස්ති වුණාලු කම්පියුටර් කාමරේ මුර කරන්න දෙමව්පියෝ 4 දෙනෙක් සූදානම් වුණා බලන්න කොච්චර වැදගත්ද කියලා මේ ලබා දුන්නු ස්මාර්ට් බෝඩ් එක කම්පියුටර්ස් ටික ප්‍රින්ටර්ස් ටික හොඳින් රැක බලා ගන්න. දුවා දරුවන්ට දෙන උපදෙස දිවා රැ බලන්නේ නැතුව හොඳට ඉගෙන ගන්න. හොඳට පොතපත කියවන්න. පුළුවන් තරම් ටීවී බලනකොට හැකියාවක් තියෙනවා නම් ඉංග්‍රීසි ප්‍රවෘත්ති බලන්න.
ඒ ඉංග්‍රීසි ප්‍රවෘත්ති හරහා ඔබ ඉගෙන ගන්න ඉංග්‍රීසි භාෂාව කතා කරන්න ග්‍රැමර් ස්කිල්ස් ටික ඉගෙන ගන්න ස්පෝකන් ඉංග්‍රීසි ඉගෙන ගන්න ඉංග්‍රීසියෙන් කතා කරන්නට ලැජ්ජ වෙන්න එපා ඒක ලැජ්ජකමක් නෙවෙයි කතා කරලා වරදින්න පටන් ගන්නතොත් කතා කිරීම නතර කරන්නත් එපා වැරදි වැරදි තමයි හරියන්නේ වැටි වැටි තමයි නැගිටින්නේ මමත් ශාන්ත තෝමස් ප්‍රාථමික විද්‍යාලයේ රාජකීය විද්‍යාලයේ අධ්‍යාපන හැදෑරුව හැමදාම මම ඉංග්‍රීසි ශාස්ත්‍රයෙන් අංක 1 හැබැයි මම එංගලන්තයේ අධ්‍යාපනයට ගිය හැටි මම ඊටාමත්ම පහළ මට්ටමක හිටියේ නමුත් මට පුළුවන්කම ලැබුණා CNN BBC එවැනි ප්‍රවෘත්ති සේවාවන් ඉංග්‍රීසි භාෂාවෙන් යනකොට ඒව බලන ඉංග්‍රීසි පොතපත කියවල පත්තර කියවල ඉංග්‍රීසි පුවත්පත් කියවල භාවිතය තුලින් හැදෑරීම තුලින් ඉංග්‍රීසි භාෂා දැනුම ප්‍රවර්ධනය කරගන්නට පුළුවන්කම ලැබුණා මං ආදරණීය දුවලා පුතාලට කියනවා මේ දේ කරන්න ඕනම කෙනෙකුට පුළුවන් තමන් සතු ඉඩමක් හොරකම් කරන්න තමන් සතු මුදල් හොරකම් කරන්න නමුත් කිසිම දවසක ඔබ පාසල තුලින් ලබන දැනුම කාටවත් හොරකම් කරන්න බෑ අධ්‍යාපනය කියන්නේ ආයෝජනය රටක අධ්‍යාපනයේ ගුණාත්මක භාවයක් ආර්ථික වර්ධනයක් අතර ඍජු සම්බන්ධතාවයක් තිබෙන අපේ රටේ දූ දරුවන්ගෙන් තාමත් පරිගණක උපකරණයක අයිතියක් තියෙන දූ දරුවන් 50%කට වැඩි අපි හිටියේ බොහොම අඩු මට්ටමක 35 දැන් ඒක පොඩ පොඩ වැඩි වෙලා ඒත් 50%කට වැඩි දරු පරපුරකට කම්පියුටර් එකක් නැහැ ලැප්ටොප් එකක් නැහැ ටැබ් එකක් නැහැ මම පැහැදිලිව කියන්න කැමති රණසිංහ ප්‍රේමදාස මැතිතුමා සමරන මේ අවස්ථාවේ 43 ලක්ෂයක් පාසල් දූ දරුවන්ට නිලඳුම දිවා ආහාරය තුමා ලබා දුන්නා එහෙමනම් ඒ අධ්‍යාපන විප්ලවයේ ඉදිරි පියවර තබමින් අපි අනාගතයේදී මේ රටේ සෑම පාසල් දරු දැරියකටම පරිගණකයක් ලැප්ටොප් එකක් අයිති කරගැනීමේ අවස්ථාව උදා කරනවා කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි